සාදරෙන් පිළිගන්නවා හරින්ද ට්‍රැවල YouTube නාලිකාවට අද අපි කතා කරමු කැලණිය රජමහාවිහාරය ගැන. ලාංකීය බෞද්ධයාගේ ශාසනික සහ ඓතිහාසික වැදගත්ම ස්ථාන අතුරින් කොළඹට නුදුරිම පිහිටි ස්ථානය තමයි කැලණිය රජමහාවිහාරය. අපි බලමු කැලණිය රජමහාවිහාරයේ වඳින ගාථාව. ආයාචනාය මණියක්කි මහෝරගස්ස යස්මින් නිසීදි භගවා මණිමණ්ඩ පස්මින් තස්සෝ පරිට්ඨිත මුපටිත්ත වීතරාගං කල්‍යාණ චේතිය මහන් සිරසා නමාමි. ඉතින් මේ ගාථාවේ සඳහන් අන්දමටම ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ලංකාවට බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේදී රහතන් වහන්සේලා 500ක් සමග මෙහි වැඩම කළා තියෙනවා. ඒ විසප්පුර පසළොස්වක පොහෝ දිනක වගේම බුදුරජාණන් වහන්සේගේ 3 වෙනි ලංකා ගමනය. ඒ කාලේ කැලණිය ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වූයේ මණියක්කිත කියන නාග ගෝත්‍රික රජු කෙනෙක්. එතුමාගේ ආරාධනයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ. ඉතින් මේ කැලණිය රජමහාවිහාරයේ අසලින්ම ගලා බසිනවා කැලණි නදිය. මේ කැලණි නදියෙන් ජල ස්නානය කරපු බුදුරජාණන් වහන්සේ මණික් පුටුවක ආසන පමිනුවාට පසු මණික් පුටුවක ඉඳගෙන ධර්මයේ දේශනා කළා තිනවා. අන්නේ මණික් පුටුව නිදන් කළා තමයි කැලණියේ චෛත්‍ය රාජන් වහන්සේ ඉදි කළා තින්නේ. ඒ සුවිශේෂී හැඩයකට ඒ තමයි ධාන්‍යාකාර හැඩය. ඉතින් කැලණිය රජමහාවිහාරයට එනවා නම් කොළඹින්දන් කොළඹනුවර පාරේ ඇවිල්ලා තොරණ හන්දියෙන් හැරිලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් බත්තර මුල්ල කොස්සත් ප්‍රදේශයෙන් අංගොඩ ප්‍රදේශය හරහා එන්නත් පුළුවන්. හැමදාම වගේ දෙස් විදෙස් දහස් ගානක ජනතාව මේ කැලණිය රජමහාවිහාරයේ වන්දනා කරනවා. කැලණිය රජමහාවිහාරයේ තවත් විශේෂ ස්ථානයක් තමයි විහාරගේ. මෙහි සුවිශාල සැතපෙන බුද්ධ පිළිමයක් සහ සමාධි සුවයෙන් වැඩවසන බුදු පිළිමයක් වාසය කරනවා. විවිධ කාලවලදී විවිධ සතුරු ආක්‍රමණ නිසා කැලණිය රජමහාවිහාරයේ විනාශයට පත් වුණා. මේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අප්‍රහිතිත ධෛර්ය රුකුලක් වුණා. ඒ වගේම විහාරගේ ඇතුලේ මහාර්ග කලාකෘති රාශියකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ බිතුසිතුවම් ඉදිකිරීමේ ප්‍රමුඛත්වය ලබා දුන්නේ සෝලියස් මෙන්ලිස් කියන අනර්ග කලාකරුවාණන් විසින්. කොළඹ කියන මහා ජනාකීර්ණ ප්‍රදේශයට ආසන්නයේ පිහිටා තිබ්බත් මෙහි තියෙන ශාසනික සහ ඓතිහාසික වැදගත්කම අනුරාධපුර පොළොන්නරුවේ තියෙන ඒ ප්‍රදේශවල තියෙන ඓතිහාසික සිද්ධස්ථානවලට දෙවෙනිවන්නේ නැහැ. උපන්දාසිට කරපුවව නැත වරක් වෙන්දොත් කැලණිය කියලා ජනවහරේ යෙදෙන්නේ මෙන්න මේ නිසාම තමයි. පසු කාලයේ බෝධිසත්ව වන්දනාව ලංකාවේ පුද්ගලයන් අතර ජනප්‍රියත්වයට පත් වුණා. ඒ නිසා කැලණියෙත් මෙහි අවශේෂ කොටස් දක්නට හම්බ වෙනවා. ඔය අපිට දක්නට හම්බ වෙන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ පිළිරුවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ පසු ස්නානය කළායයි සැලකෙන කැලණි නදිය අසබඩ ස්ථානයේ අසල දැන් විහාරයක් ඉදිකට තිබෙනවා. මේ විහාරය සිවුරුගල විහාරය කියලා තමයි හැඳින්වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ස්නානය කළාට පසු උන්වහන්සේගේ සිවුර වේලීම සඳහා යම්කිසි ගල් පර්වතයක් මත අතුරා තිබෙනවා. ඒ ස්ථානය තමයි සඳහන් වෙන්නේ. තාම පරිසරය ඇතුළු චමත්කාර ප්‍රදේශයක්. මේ සිවුරුගල ඇත්ත වශයෙන්ම කැලණිය චෛත්‍ය රජන් වහන්සේ අසල බොහෝ කාලයක් තැන්පත් කර තිබුණා. නමුත් දැන් ඒ වෙනම ගඟ අසබඩ ඉදි කරලා විහාරයක් වශයෙන් ඉදි කරලා තියෙනවා. ඉතින් ඒ එක්කම අපිට කැලණි නදියේ සුන්දරත්වය බලා ගන්න පුළුවන්. මේ දිනවල ඇදහැල්න වර්ෂාව නිසා කැලණි ගඟ ටිකක් පිටාර යන මට්ටමට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි අද සමු ගන්නවා හරින්ද ට්‍රැවල YouTube නාලිකාවෙන් මේ වගේ ශාසනික සහ ඓතිහාසික වැදගත් තොරතුරු තිබෙන ස්ථාන රසක් අපි ඔබ වෙත ගෙන එනවා. දිගටම අපිත් සමග සම්බන්ධ වී සිටින්න.